ආයුබෝව. ඔයාලා එකතු වෙලා ඉන්න ආයි සිනමා YouTube channel එකත් එක්ක. අපේ වැඩසටහන් මාලාවේ අලුත් වැඩසටහන චන්දිත කළු. මේ වැඩසටහනේ තීරණාත්මක දිෂ්පාන චරිතයක් පුත්‍රා දිස්ත්‍රික්කෙන් අපිට හමු වෙනවා. ඒ තමයි අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. ඉතින් මන්ත්‍රීතුමනි ආයුබෝව. මන්ත්‍රීතුමනි අලුයම ප්‍රශ්නේ විදිහට මම චුට්ටක් කෙලින්ම කතා කරගන්න. ජනතාවට ගැටලුවක් තියෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ පොහොට්ටුව කරා විතැන්නේ කිලිතුරක් දුන්නා. එක්සත් ජාතික පක්ෂයෙන් කියන්නේ මේ මොහොතේදී තිමුණු ආණ්ඩුවෙන් ඉවත් වුණා කියන්නේ. ඊටම පැහැදිලි මේ මොහොත වෙද්දී තිමුණු ආණ්ඩුව මේ රටේ කෝණ තුනකින් මේ රටට විනාශකාරී තත්ත්වයන් ළඟා කරලා දෙනවා කියනකොට ඒ දවස් වල දෙන්නේ එකක්. බෙදුම් කර මංකොල්ලයක් එක මේ රටේ විනාශ වුණු ආර්ථිකේ ගොඩනගන්නේ නැතුව ඒ රාණ්ඩු කොන්ට කොරුණ්ඩ දඬුවම් දෙන්නේ නැතුව ඒ ආණ්ඩුව කොරුම්ම රකිමු රට විනාශ වුණා. අනිත් එක මේ රටේ අන්තවාදී පතුරු සහරාණවේ සස්තවාදී කණ්ඩායම් මේ රට විනාශ කරද්දී ඒ සස්තවාදී කණ්ඩායම් ප්‍රමුඛ ඒ අන්තවාදී කණ්ඩායම් ආරක්ෂා කරගන්න මේ මොහොතේ ආණ්ඩුව ඍජුව මැදිහත් වුණා. ඒකට හේතුව උදාහරණයක් විදිහට ගත්තම රටේ සියලුම මුස්ලිම් දේශපාලන නායකයෝ අන්තවාදී කණ්ඩායම්වල මුස්ලිම් මැතිවරු සියලු පාර්ලිමේන්තුව අයින් කර ආයසතිය කී මිත්‍රීට වඩා අනුතුරු දී ආණ්ඩුවට වදව ගන්න. ඒක රට විනාශන කා අනිත් එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විතර පුත්‍රලන් දේශිකේ නියෝජනය කරන්න මම අම්මගේ තාත්තගේ අම්මෝපියගේ අප්පගේ බූදලයක් විදිහට නෙමෙයි රටේ මිනිස්සුන්ගේ දහඩියේ සුවඳ අඳුනගත්තු බිම්මට්ටමින් නිර්මාණ දේශපාලන නායකයෙක්. සෑ ඒ දේශපාලන නායකයා රටේ දිස්ත්‍රික්කයේ ජනතාවට වග කියන්නු දිස්ත්‍රික් ජනතාවගේ 6 ලක්ෂයක් නියෝජනය කරලා අපි 8 දිනයි පාර්ලිමේන්තුවේ ඉන් රට අමෝමක විනාශ වෙනවා. පාර්ලිමේන්තුව අතුල අත උස්සන හැම අනපනතකින්ම පාර්ලිමේන්තුව තුල අත උස්සන සෑම අනපනතකින්ම සිදු වුණේ මේ රටේ විවිධ ආයතන ගණනාවක් විනාශ වුණා. සායි ආයතන ගණනාවක් රටට අහිමි වුණා කියන එක රටට අහිමි වෙන ඒ තනතුරු ඒ ආර්ථික මධ්‍යස්ථ ඒ වගේම රටට අහිමි වුණේ රාජ්‍ය දේපල මෙරටේ දෙවෙන්ද විදිහට විනාශ වෙන්න පටන් ගත්තා. මට හිතුණා මට තේරුණා විමින් නිර්මාණ දේශපාලන නායකයෙක් විදිහට අපි තීන්දුවක් තීරණ ගන්නට ඕන. ඒ තමයි රටට ආදරය කරන ජනතාවේ ගොඩේ ඇවිල්ලා තනතුරු තාන්න මාන්න වරප්‍රසාද වරදාන ඒ සියල්ල අතහැරලා හිට ගන්න ඕන කියලා මම එක්කලා තියෙනවා.